සුබමධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින්න මම සහන් උඩුව විදාන මම දිනුෂිකා ප්‍රමෝතා ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත තද වැසි සහ සුළං තවදුරටත් සුළං හානි සඳහා කඩිනම් සහන ජනපති සහ කාම්බෝජ රජු අතර හමුවක් උනරෝගීන්ට අවවාදයක් මඩකලපුව කැම්පස් ගැන සොයා බලන්න කැබිනට් අනුකාරක සභාවක් පාකිස්තානය ඉන්දියාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා අත්හරි ස්වභාවික ආපදාවලදී විපතටපත් ජනතාව වෙනුවෙන් වන්දි මුදල් ලබා දීම ආරම්භ කළේ වත්මන් රජයේ බව අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ පැහැදිලි කළා. මම පින්නන්න රජයේ සේවකයාගේ 2015 ජනවාරි 8 වෙනිදාට ඉස්සලා ප්‍රයන් වෙනකොට කාර්යාල කාර්ය සේවකගේ ආරම්භක වැටු තිබේ 11730යි. අද 2020 වෙනකොට 124250ක් කියලා තිබෙනවා. 100%ට 107කින් වැඩි වෙලා තියෙනවා. වැඩිමින් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවක ග්‍රාමීණදාරි 13990යි 28940යි. මම හිතන්නේ මේ වගේ කිසිම ආණ්ඩුවක් කරේ නැහැ. අපිට දවස්වල බිලියන පරිවලට ගියේ 400ක් විතර. අපිට දැන් සියලු ඒවා බලන බිලියන 600කට 650ක් විතර යනවා රජයේ සේවකයාගේ වැටුපට. ඉතින් මේ වැඩි වෙච්ච විදිය මං අහන්නේ මෙහෙම වැඩි කරපු ආණ්ඩුවක් නෑ. ඉතිහාසයේ කවදාවත් රජයේ සේවකයා ශක්තිමත් මට්ටමක ඉන්න පුළුවන්. ඉදිරියේදී අප බලාපොරොත්තු වෙන දැන් මඳවාගත්තේ අපි අභ්‍යන්තර උපාධිධාරීන් විතරයි පළවෙනි වටේ බාහිර උපාධිධාරීන්ටත් ඒ අවස්ථාව දෙන්න අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. ඒකම අපි දැන් ව්‍යාපෘතිලධාරීන් කියලා ගම්වල වැඩ කරන්න. අපි බලාපොරොත්තු වෙනවා 7000ක් පදවා ගන්න. අපි මාධ්‍ය නිදහස් දීලා තියෙනවා. එහෙම ආයතන දිහා බලමු පේනවනේ උදේට පත්තරේ කියවද්දී මේ ණය තිබ්බේවා දැන් ගෙවාගෙන පහුගිය කාලේ මං හිතන්නේ එක කාණ්ඩායමකට විතරයි මේ සියල්ල වරප්‍රසාද ලැබුණේ. ගමේ මිනිහට හම්බුනේ රජ සේවකයට මොකද්ද ලැබුණ වරප්‍රසාදි? ගමේ ගොවියට මොකද්ද ලැබුණ වරප්‍රසාදි? වැඩිම ආපදා වලට මුහුණ දුන්න ආණ්ඩුව. ඉතින් මේ සියල්ලට අපි මුහුණ දුන්නා. ස්වාභාවික ආපදා සඳහා මේ රටේ කවදාවත් සල්ලි ගෙවලා තිබ්බේ නැහැ. ඒ ආපදාවන්ට ලක් වෙන රුපියල් 10000ක අත්තිකාරමක් දෙනවා. බස්නාහිර සබරගමුව මැදෙම දකුණ සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟේ වේගයද විටින් විට ඉහළ යා හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. දිවයින හරහා නිර්තික මෝසම් තත්ත්වය සක්‍රීය වීම නිසා දැන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඉදිරි දිනවලත් අපිට අවදුරටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් දිවයිනේ උතුරු වර්ධයට, ඒ කියන්නේ උතුරු මැද වයඹ පළාත මාතලේ තිරිකුණාමලය දිස්ත්‍රික්කවල වගේ තමයි මේ තත්ත්වය ටිකක් වැඩිපුර බලාපොරොත්තු වෙන්න පුළුවන්. බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණු පළාත්වලත් විටින් විට සාමාන්‍ය සුළඟේ වේගය 60 කිලෝමීටර 50-60 දක්වා වැඩි වෙන්න පුළුවන්. දිවයිනේ උතුරු වර්ධයේ සාමාන්‍ය 60 කිලෝමීටර 70-80 දක්වා ක්ෂණික වැඩිවීමේ හැකියාව තියෙනවා පවතින තත්ත්වයත් එක්ක. ඊළඟට වැසි තත්ත්වය ගත්තොත් වැසි තත්ත්වයේ වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ අපි නිර්තික කොටසට. ඒ කියන්නේ බස්නාහිර දකුණු සබරගමුව මධ්‍යම වයඹ පළාත්වලට සමහර ස්ථානවලට මිලිමීටර් 100ක් මව තද වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. කොහොත් වැසි තත්ත්වයේ ඉදිරි දිනවල තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සුළං තත්ත්වේ නම් ඉදිරි දිනවල ටිකක් ක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි තියෙන්නේ. මේ අතර ඊයේ පසරුවේ ඇති වූ දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් ගම්පහ, යක්කල, මිරිස්වත්ත ආදී ප්‍රදේශවල ගස් කඩා වැටීමෙන් මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වුණා. කොළඹ මහනුවර, ගම්පහ කොළඹ, ගම්පහ නිට්ටඹුව මාර්ගවලටයි මෙසේ ගස් කඩා වැටී තිබෙන්නේ. ගම්පහ අත්තනගල්ල තිහාරිය ප්‍රදේශයේ නිවාස රැසකටද සුළඟින් හානි සිදු වුණා. ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග අවහිර වී රථවාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. හානියටපත් නිවාස සහ දේපළ සඳහා කඩිනමින් සහන ලබා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පියවරගෙන තිබෙනවා. දැඩි සුළඟින් වවුනියාව කුරුඳුපිටිය ප්‍රදේශයේ නිවාස කිහිපයකටද හානි සිදු වුණා. හානියටපත් නිවාස පිළිසකර කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඇති වූ තද සුළං සහ අධික වැසි හේතුවෙන් ගස් සහ විදුලි රැහන් කඩා වැටීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. ගිනිකත් හේන මිල්ලගහමුල ප්‍රදේශයේ සහ ගිනිකත් හේන පිටවල මාර්ගවලටයි ගස් කඩා වැටීමෙන් බාධා එල්ල වුණේ. ඒ හේතුවෙන් අද උදැසන දක්වා වාහන ගමනාගමනය විකල්ප මාර්ග ඔස්සේ දහවනය කිරීමට පොලිසිය කටයුතු කළා. කඩා වැටී තිබූ විදුලි රැහන් පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමටද කටයුතු කෙරුණා. හැටන් කොළඹ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගවල රථවාහන දහවනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. අයහපත් කාලගුණ තත්ත්වයක් සමග ගොඩගම ප්‍රදේශයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඖෂධ මහේෂ්ගෙන්. අද දිනේ සඳහා උදෑසන 10:30 කතානායක කරු ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. ප්‍රථමයෙන් කතානායක නිවේදනය යටතේ හෙට දිනේ සිදුවන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කැමරා පද්ධතිය බාරදීම සිදුවන බවත් හෙට දිනෙන් පසු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මාධ්‍යයට විවෘත වන බවත් දැනුම් දෙනු ලැබුවා. කාරක සභාව වාර්තා කිරීමේදී එය වගකීමකින් යුක්තව වාර්තා කරන මෙන්ද කතානායකවරයා මෙහිදී මාධ්‍යයෙන් ඉල්ලා සිටියා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා නැගූ පැනයකට පිළිතුරු ලබා දුන් කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කර සිටියේ මහවැලි කලාපවල ගොවීන් වෙනුවෙන් සහනාධාර ලබා දීම සඳහා මැදිහත් වීමක් සිදු කරන බවයි. සහනාධාර වැඩපිළිවෙලට යාමට ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් මෙහිදී ප්‍රකාශ කළා. අද දිනේ නියමිත වැඩ කටයුතු යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක් විවාද ගන්න ලැබුවා. මේ පිළිබඳ වැඩිදුරතොරතුරු ඉදිරිපත් විකාශයෙන් ගෙන මේ බලාපොරොත්තුෙන් මම සමුගන්නවා. මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. මීරිගම බාන්තුරාගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී විෂ මත්පැන් පානය කර ඇති තවත් පුද්ගලයින් සිටිනම් හැකි ඉක්මනින් රෝහල්ගත වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා. මීරිගම බාන්දුරාගොඩ ප්‍රදේශයේදී විෂ මත්පැන් පානය කිරීමෙන් පුද්ගලින් 13 දෙනෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූයේ බාන්දුරාගොඩ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්. විෂ මත්පැන් පානය කළ තවත් පුද්ගලින් සිටිනම් හැකි ඉක්මනින් රෝහල්ගත වන ලෙසයි සෞඛ්‍යංශ දැනුම් දෙන්නේ. මේක මේ මීරිගම බාන්දුරාගොඩ ප්‍රදේශයේ පමණක් නෙමෙයි බොහෝ දුරට ඉන් පිටතටත් ව්‍යාප්ත වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. යම්කිසි විදියකින් කවුරු හරි කෙනෙක් මේ නීති විරෝධී මත්පැන් පරිභෝජනය කරලා තියෙනවා නම් Tamanට වෙනදා නැති ආකාරයේ රෝග ලක්ෂණ මතුවලා තියෙනවා නම් යම්කිසි අපහසුතාවයක් ශරීරයට ඇති වෙලා තියෙනවා නම් කරුණාකර ළඟම තියෙන රජයේ රෝහලට හෝ රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද අතිශයින් හානිකර විස රසායන ද්‍රව්‍ය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේදී නිපද වෙනවා. ශරීරයට විස සහිත රසායන ද්‍රව්‍ය නිතතින්ම මේ නීති විරෝධී මත්පැන් අතර තිබිය හැකියි. අනාගතයේ මේ ඉන්න පරම්පරාව යහමකට ගන්න පුළුවන්. අපි ගහම් පාසල් පවත්වාගෙන ඉස්කෝලවල ඇරලා මොනවා කළත් මේ මත්ද්‍රව්‍ය ලැබෙහි වෙන එක ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඒ හින්දා ඒව නවත්තන්න රජයේ වගකීම් යුතු නිලධාරීන්ගෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිනවා. මේ කට්ටිය විනාශ වෙලා ඉවරයි, ඉදිරියට ඉන්න මේ දරු පරපුරටත් දෙන්න යන්නේ ඒක. ඒක කොහොම හරි නවත්තලා දෙන්න. අයහපත් කාලගුණයෙන් විපතටපත් වූවන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. දිස්ත්‍රික කිහිපයක වැසි සහිත තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාසහානි වීම් ආදි මාසවලට සිදු අර්ධහානි විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා සමහර ප්‍රදේශවල. මේ හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රදේශ නිවාස 28ක අර්ධහානි වාර්තා වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව සහ තිහාරිය ප්‍රදේශයෙන් මෙම නිවාසහානි වාර්තා වෙමින් පවතින තවමත්. පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම සහ කල්පිටිය ප්‍රදේශයෙන් මෙම නිවාසහානි වාර්තා වෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තර ප්‍රදේශයේ තද සුළං සහ වැසි සහිත තත්ත්වය හේතුවෙන් අර්ධහානි රැසක් වාර්තා වෙමින් පවතිනවා. කෙසේ වෙතත් දින කිහිපයක මුලදී පටන් අපි කාලගුණ දත්තානුව ජනතාව දැනුවත් කර මෙවැනි තද සුළං සහිත තත්ත්වයන් නැතිවීමේ විභාගයක් පවතින බව, හානියටපත් නිවාසවල එම තක්සිරි වාර්තාවන් සඳහා ග්‍රාම නිලධාරීතුමන් ප්‍රාදේශීය ලේකම්තුමන් අඛණ්ඩව සම්බන්ධ කර ගැනීම ඉතාමත් වැදගත් වන එකම ප්‍රාදේශීය මට්ටමින් සිටින ආපදා සහන සේවා නිලධාරීව සම්බන්ධ කරගන්න විශේෂම ග්‍රාම නිලධාරීතුමන් හරහා මෙම තත්ත්වයන් වාර්තා කරාට පස්සේ ඒ අවශ්‍ය පරිදි ඉදිරි මූල්‍යමය ආධාර සීලුම් ලබා දීම සඳහා ආපදා ක්‍රමනායක අමාත්‍යාංශ කටයුතු කරනවා. මෙම අවස්ථාවේදී දැනට නිවාස සම්පූර්ණයෙන්ම සංගණන වෙමින් පවතිනවා. කෙසේ වෙතත් හානිරපත් නිවාස වෙනුවෙන් සියලුම ආකාරයේ වන්දි ලබා දීමේ කටයුතු ආපදා ක්‍රමනායක අමාත්‍යාංශ වගේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා අඛණ්ඩව කෙරෙනවා.
අනුරාධපුර කෝණපතිරාව කඩියංගල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ජනතා අයිතියට පත් කෙරුණා. වැය කළ මුදල රුපියල් ලක්ෂ 54ක්. කෘෂි නවීකරණ ව්‍යාපෘති අර්ථයේ ප්‍රතිසංස්කරණය කළ කෝණපතිරාව වැව ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය පි හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර ගණනාවක් පුරා මෙම වැව වල් බිහි වී තිබීමේ හේතුවෙන් කුඹුරුවක්කර සිය ගණනක් පුරන්ව පැවතුණා. මෙම වැව ප්‍රතිසංස්කරණය තුළින් යලමහ දෙකන්නේම වගා කිරීමට ගොවි ජනතාවට පහසුකම් සැලසෙනවා. ගම්පෙරළිය සංහර්ධන වැඩසටහන යටතේ සංහර්ධනය කළ මාර්ග 11ක් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. මෙම මාර්ග කාපට් අතුරා සංහර්ධනය කර තිබෙනවා. මේ යටතේ බෙන්තොට හබුරුගල දංකැටිය හරස් මාර්ගය, හුබුරුගල සුරිතගම නගරසිරි මාර්ගය, බෙන්තොට අතුන්ගොඩ මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් සංහර්ධනය කර ජනතා අයිතියට පැවරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 1.5ක්. ගම්පෙරළිය වැඩසටහන යටතේ හබරණ හිරිබඩුන්න ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ක්‍රීඩා පුහුණු වීම කටයුතු සිදු කිරීමට ක්‍රීඩා පිටියක් නොමැති වීමෙන් දරුවන් ගැටලු රැසකට මුහුණ දුන්නා. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක්. මහනුවර අකුරණ ප්‍රාදේශීය රෝහල ඉදිකළ නව තුන්මහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණා. අමාත්‍ය MHA හලීම් මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම ගොඩනැගිල්ල විවෘත කෙරුණේ. රෝහලේ සායනික කටයුතු වෙනුවෙන් නවීන පහසුකම් සහිතවයි මෙය ඉදිකර තිබෙන්නේ. වැය කළ මුදල රුපියල් ලක්ෂ 43ක්. ගම්පෙරළිය වැඩසටහන යටතේ පාතහේබා හැට අම්බලන්මාන වැව ප්‍රතිසංස්කරණය කෙරුණා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 20ක්. පාතහේවා හැට එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණේ. සෙංකඩගල ඇසල පෙරහැර මංගල්‍යයේ හතරවන කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කරනවා. පෙරහැර නැරඹීමට දෙස් විදෙස් විශාල පිරිසක් මහනුවරට පැමිණ ඇති බවයි එහි සිටින අප නියෝජිතයන් පවසන්නේ. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චරිත ධනංජය බමුණු හේන්ද්‍ර. ඇසල පෙරහැර මංගල්‍යයේ හතරවන දිනටත් අද කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමටයි නියමිතව තිබෙන්නේ. මේ පෙරහැර සඳහා දායකත්වය දෙන ශිල්පීන්, එවැගේම දළදා මාලිගාවේ සේවක මහතුන් සඳහා ආහාර සපයන භෝජනාගාරයේ මා මේ මොහොතේ රැඳී සිටින්නේ. ශ්‍රී දළදා මාලිගයේ මහලේකම්තුමා මගෙත් එක්ක ඉන්නවා, CW කරුණාරත්න මහත්මා. මහලේකම්තුනි, මම කැමති දැනගන්නට ඇත්තටම මේ වැඩපිළිවෙල කොහොමද සංවිධානය වෙන්නේ? අපි ඇත්තටම සන්තෝෂයි මේ දැන් පවත්වන මේ වැඩපිළිවෙල සියලුම සේවක මහතුන්ට උදේ දවල් රෑ උණු උණුවේ කෑම වේලක් කණ්ඩ අපි එක බුෆේ ක්‍රමයට බෙදාගෙන කණ්ඩ තමන්ට කැමති කෑමක් කණ්ඩ අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේ සඳහා 810 බලගණයේ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ, එවැගේම රයිෆල් බලකායේ මහනුවර, දළදා මාලිගාවේ සේවක මණ්ඩලය, මහනුවර ආදි ශිෂ්‍ය නායකින් අතුරු සියලු දෙනාත් දායකත්වය ලබා දෙනවා. මාලිකමතුනි, දැන් මේ දහවල් ආහාරයේ සූදානම් වෙනවා නේද? ඉතාම කාර්යක්ෂමව සූදානම් කරනවා. ඒ ඇත්තටම රයිෆල් බලකායේ නිලධාරි මහතුන් සියලු දෙනා මේ දැන් කඩිමුඩිය සූදානම් වෙන්නේ දවල් ආහාරයේ කාර්ය මණ්ඩලයට සකස් කිරීම සඳහා. සුතිවන්ත වෙන ගමන් අපි මතක් කරන අයිතීන් සිරි දළදා වන්දනා විශේෂ විකාශ උත්සවයේ තවදුරටත් මේ පුණ්‍ය භූමියේ කටයුතු ඔබ වෙත ගෙනෙන්නට සූදානමින් ඉන්නවා. අපි ආරාධනය කරන අයිතීන් සමග රැඳී සිටින්නට කියලා. මුලතිව් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුමේදී දිවිපිදු කර්නල් අස්ලම් ෆස්ලි ලෆීර් මහතාගේ 23 ගුණ සමරුව ඊයේ පැවැත්වුණා. ඒ බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේදී. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයයි මෙය සංවිධානය කළේ. 1996 වසරේදී මුලතිව් කඳුර කොටිතස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුමේදී විශේෂ බලකා පළමු රෙජිමේන්තුවේ කර්නල් අස්ලම් ෆස්ලි ලෆීර් මහතා දිවිපුද කළේ. ඒ මහතාගේ ඡායාරූපයට මල්දම් පැළඳීම සිදු කළේ ඔහුගේ බිරිඳ වන අනුමා ලෆීර් මහත්මියයි. මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි මහතා මෙහිදී විශේෂ දේශනය පැවැත්වුවා. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් අසංග අබේ ගුණසේකර මහතාද ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය ප්‍රධානින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මිරිදිය ඉස්සන් පැටවුන් 260,000ක් මෞසා කැලේ ජලාශයට මුදා හැරීම සිදු කෙරුණා. ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙනුයි මෙය සිදු කෙරුණේ. මෞසා කැලේ ජලාශයේ ධීවර කටයුතුවල නිරත ධීවර ජනතාවගේ ආදායම් තත්ත්වයේ ඉහළ නැන්වීම මෙහි අරමුණයි. ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන කහද මෝදර මිරිදිය ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයේ ඉස්සන් පැටවුණුයි මෙසේ ජලාශයට මුදා හැරුණේ. මෙම ඉස්සන් වසරක කාලයක් තුළ ග්‍රෑම් 500 සිට ග්‍රෑම් 750 දක්වා වැඩෙන බවයි ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය කාර්යාලයේ ව්‍යාපෘතිභාර නිලධාරිවරයා පවසන්නේ. මිරිදිය ඉස්සන් කිලෝවක් රුපියල් 1500ක් වැනි ඉහළ මිලකට අලෙවි කිරීමට හැකිවීමෙන් ධීවර ජනතාවගේ ආර්ථිකය වර්ධනය සිදුවන බවද ඔහු පෙන්වා දෙනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. රටට සෙත්පතා අනුරාධපුර අභයගිරි චෛත්‍ය අභියසදී වාර්ෂිකව පැවැත්වෙන දේව පූජාව 32 වරටත් මෙවර පැවැත්වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත අභයගිරි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කල්ලංචියේ රතනපාල ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. අභයගිරි විහාරස්ථානයේ සිට පෙරහරකින් ගමන් කළ පිරිස අභයගිරි චෛත්‍ය අභියසදී ආගමික වතාවත් සිදු කළා. ප්‍රවීණ සංගීතඥ විශාරද ගුණදාස කපුගේ කලාකරුවාගේ 74 වන ජන්මදිනය වෙනුවෙන් ගුණානුස්මරණ උත්සවයක් කහදුළු මිරිස්වත්ත ගුණදාස කපුගේ ස්මාරකයේ අභියසදී පැවැත්වුණා. මීට සමගාමීව ලේ දන් දීමේ කඳවුරක්ද පැවැත්වුණා. ගුණදාස කපුගේ පදනමයි මෙම කටයුතු සංවිධානය කළේ. ජාතික ජනබලය වෙනුවෙන් විද්වත් පෙළගැස්ම විශේෂ නියෝජිත සමුළුව පදනම් ආයතනයේදී පැවැත්වුණා. මහාචාර්ය චන්දන අබේරත්න මහතා ඇතුළු නියෝජිතයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. කාම්බෝජයේ නිල සංචාරයකට එක්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එරට රජු හමු වුණා. අනතුරුව ද්විපාක්ෂික සාකච්ඡාද පැවැත්වුණා. කාම්බෝජයේ රජතුමා වන නරොදොම් සිංහමුණි රජතුමාගේ සුවිශේෂී ආරාධනාවකට අනුවයි ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම්මැතිනිය කාම්බෝජයේ සුවිශේෂී සංචාරය ආරම්භ කරනු ලැබුවේ. ඒ සංචාරය ආරම්භ කරමින් නරොදොම් සිංහමුණි රජතුමාගේ රාජකීය මාලිගාවේදී ගරු ජනාධිපතිතුමා සහ එම්මැතිනිය මහත් උත්කර්ෂවත්ව අද දවසේදී පිළිගනු ලැබුවා. හමුදා උත්තමාචාර සහිතව ඉතා උණුසුම් ආකාරයෙන් කාම්බෝජයේ විසින් ජනාධිපතිතුමා පිළිගනු ලැබීම විශේෂ අවස්ථාවක්. කාම්බෝජයේ රජතුමා සමග ත්‍යාග හුවමාරු කර ගැනීමෙන් අනතුරුව රාජනායකයන් දෙපළ ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වුවා. විශේෂමෙහිදී වැඩිදුරටත් අවධාරණය ලක් කෙරුණේ 1952 වර්ෂයේ සිට ඇරඹි රාජතාන්ත්‍රික ශ්‍රී ලංකා කාම්බෝජ සහ සම්බන්ධතාවල උච්චතම අවස්ථාව වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ යුගය බවයි. මේ නිසා තවදුරටත් වෙළඳ ආර්ථික ආයෝජන බුදුදහම සහ සංස්කෘතික අංශයන්ගෙන් මේ රටවල් දෙක අතර පවතින සහ සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීම ඇති හැකියාවන් සහ අවකාශයන් පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කරුණා. මම චමුදිත සමර වික්‍රම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ කාම්බෝජයේ සිට. මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙනවා. කැබිනට් අමාත්‍යවරුන් 4 දිනකුගෙන් සමන්විත මෙම අනුකාරක සභාව පත් කර ඇති බවයි අමාත්‍ය මනෝ ගණේෂන් මහතා ප්‍රකාශ කළේ. මඩකලපුවේ ඊරා ෆවුන්ඩේෂන් ආයතනයේ ස්ථාපිත වෙලා තිබෙන විදුහලක් පිළිබඳ පාර්ලිමේන්තුවේ කතාබහ වෙලා අවසානයේ කැබිනට් එකට වාර්තාවක් ලැබිලා තිනවා. ඒ පොතර ප්‍රකාශ කැබිනට් මණ්ඩලය කැබිනට් එක අනු කමිටියක් පත් කර තිනවා. කමිටුවේ අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම තනවත් එතන ඉන්නවා. ඒ කාලේ ඇමති මණ්ඩලයේ සිටිය ලකී ජයවර්ධන ඇමතිතුමත් ඒ කමිටුව සිටියා. කෙසේ වුණත් දැන් රවුෆ් හකීම් ඇමතිතුමා නැවත මන්ත්‍රීවරයෙක් බාහිර ගත්ත නිසා ලකී ජයවර්ධන ඇමතිතුමා කැබිනට් එකෙන් නැත. ඒ නිසා දැනට මේ කමිටුවට රවුෆ් හකීම් ඇමතිතුමාට ඇතුළු වෙලා තියෙනවද කියලා සම්බන්ධව පැහැදිලිකමක් තියෙනවා. ඒ වුණත් එතුමා තමයි මේ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනයේ පිළිබඳ විශේෂ ඇමතිවරයා. එතුමාත් වැඩිදුරකට මේ කමිටුවේ ඉන්න පුළුවන්. මේ කමිටුව අපි දෙසරයක් අපි රැස් වෙලා තියෙනවා. මත අපිට ලබා දුන්න කාල සීමාව මදි කියලා මතයට පැවල තියෙන නිසා තවත් කාලයක් ඉඩලා තියෙනවා. කැබිනට් එක තව මාසයක් අපිට දික් කරලා දීලා තියෙනවා. මාසයක තුල අපි නැවත රැස් කරලා රැස් වෙලා මේ අපිට ලැබෙන දින වාර්තාවත් ඒ සම්බන්ධව මේ කිසිම මේ ඉදුවලට පිටරටේ ඉඳලා මුදල් කොයාකරෙන්ද ලැබුණේ කියලා බවත් අපි ඔයාලා බලන්න වෙලා තියෙනවා. මොකද මේ අපේ විමර්ශන තවත් අවසන් වෙලා නැත.
උණ රෝගය සඳහා ඇස්පිරින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනානාශක භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඇස්පිරින්, මෙෆෙනමික් ඇසිඩ්, ඉබුප්‍රොෆෙන් වැනි ප්‍රති ආසාත්මික වේදනානාශක ඖෂධ සහ ස්ටීරොයිඩ් ගණයට අයත් මීතයිල් පරයිඩ් සිලෝන් වැනි ඖෂධ භාවිතයෙන් ඩෙංගු රෝග තත්ත්වය උත්සන්න වීම පිළිබඳ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වියලි කාලකුණියත් සමග ඩෙංගු රෝගින් වාර්තා වීම 15ක් පෙන්නුම් කළද සක්‍රියව පවතින වැසි තත්ත්වයේ සමග දිස්ත්‍රික් කිහිපයක ඩෙංගු අවදානම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව උණ රෝගීන්ට මෙම ඖෂධ කාණ්ඩවලට අයත් ඖෂධ ලබා දීමෙන් වළකින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. ඒ සමගින් නයිටියෙන් දිවාපුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk